තමන් වගේ පුංචි යාළුවනේ ආර්ට් ප්ලස් ප්‍රෝග්‍රෑම් එකට ආයුබෝවන් කියලා පිළිගන්නවා. අද අපි අඳින්නන්නේ පෙන්සල් චිත්‍රයක්. නැත්තම් පෙන්සිල් ආර්ට්. ඔගොල්ලෝ නිතරම දකින සහ ඔයගොල්ලන්ට හුරු පුරුදු ක්‍රමයක් තමයි මේ පෙන්සලෙන් චිත්‍ර අඳින විදිය. ඉතින් පෙන්සල භාවිතා කරලා කොහොමද චිත්‍රයක් ත්‍රිමාණ ත්‍රිමාණ විදිහට අපි අඳින්න කියලා තමයි අද කියලා දෙන්න යන්නේ. ඉතින් අද මම අඳින්න හැදුවේ කැලේකින් ගඟක් පේන දර්ශනයක්. අපි බලමු කොහොමද අපි අඳින්න කියලා. වෙන්ද වගේම පෙරබිම මැදබිම පසුබිම කියන මේ ත්‍රිත්වය යොදලා අපි පර්ස්පෙක්ටිව් ඒ කියන්නේ දුර ළඟ කියන එක පෙන්නලා වර්ණ භාවිතයේ 3D ඒ කියන්නේ 3D භාවිතය ඒ කියන්නේ එළිය අඳුර දැක්වීම හොඳින් පෙන්නලා බලමු අපි කොහොමද අඳින්නේ කියලා. ඉතින් අපි අඳිමු දැන් කැලයක් කැලය ඇතුලෙන් කොහොමද ගඟක් පේන්නේ කියලා. ඉතින් වෙන්ද වගේම අපි මේ විදිහට පෙරබිම මැදබිම පසුබිම කියන ත්‍රිත්වය ඇඳ ගන්නවා. එතකොට අපිට ලේසි චිත්‍රයක් දුර සහ ළඟ කියන විදිහ පෙන්වන්න. ඉතින් අපි මේ විදිහට පඳුරක් දාගමු. මේ පැත්තෙන් ගසක් දාගමු. සා මෙතනිනුත් අපි අත්තක් වෙන විදිහට මාක් කරගමු. මම මේ විදිහට චිත්‍රයේ කොයි පැත්තෙන්ද දේවල් ඇඳෙන්න ඕන විදිහට මාක් කරගත්තා. ඒ ලකුණු කර ගැනීමෙන් අපිට හරි ලේසි චිත්‍රයක් ගොඩනගන්න. අදට මම පුංචි ඔරුවක් දානවා. හොඳයි අපේ දල සැලැස්ම හරි චිත්‍රයට. දැන් අපි දිගටම මේක කන්ටිනියු කරගෙන යමු කොහොමද ඇඳගන්නේ කියලා. චැනල් වල දන්නානේ අපි නිදහසි චිත්‍රයක් අඳින්න කියලා. ඉතින් අපි නිදහසි චිත්‍රය sorry. ඉතින් පුංචි යාළුවනේ sorry. ඉතින් පුංචි යාළුවෝ ඔයගොල්ලෝ දන්නවා අපි නිදහසි චිත්‍රයක් අඳින්න කියලා. ඉතින් හැම වෙලේම අපි බලන්න ඕනේ අපිට පෙන්සල් හසුරවන්න හොඳ ඉඩක් තියෙන්න ඕනේ. සහ අපිට අත එහෙට මෙහෙට ගෙනියන්න හොඳ ඉඩක් තියෙන්න ඕනේ. ඉතින් ඔයගොල්ලෝ හොඳට අතපය දිග ඇරලා බය නැතුව කොළයට පෙන්සල් අදලා මාත් එක්ක අඳිමු. යාළුවනේ ඔයගොල්ලන්ට ගැටලුවක් ඇති කැලේ ඇතුලින් කොහමද ගඟක් පේන්නේ දර්ශනයක් අඳින්න කියලා. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් ඔයගොල්ලෝ බලපු චිත්‍රපටියක් හෝ ඔයගොල්ලෝ දැකපු පින්තූරයක එක පැත්තකින් කැලයක් ගන්නවා අනිත් පැත්තෙන් ගඟ ගන්නවා. මුලින්ම කැලේ තියලා ඊට පස්සේ ගඟ තියලා ඔයගොල්ලන්ට ඒ විදිහට හදාගන්න පුළුවන් ලේ එකක්. ඒ විදිහට ඔයගොල්ලන්ට පුළුවන් චිත්‍රයක් නිර්මාණය කරන්න. ඉතින් ඔයගොල්ලෝ කාටුන් වල දකිනවා ෆිල්ම් වල දකිනවා මේ දේවල් හැම වෙලෙම එකතු කරගන්න. අවට පරිසරයේ තියෙන ගස් කොළන් දාන්න ඉස්කෝලේ යද්දී එද්දී ඔයගොල්ලෝ දකින්න දේවල් තියෙනනේ. ඉතින් ඒවත් යොදාගෙන ඔයාලට පුළුවන් ඔයගොල්ලන් ලස්සන චිත්‍රයක් නිර්මාණය කරන්න.
ඉතින් යාළුවනේ මගේ දල සටහන දැන් ඇඳලා ඉවරයි මට දැන් තියෙන්නේ පාඩ කරගන්න. අපි පුංචි විරාමයක් අරගෙන විරාමයෙන් පස්සේ බලමු කොහොමද අපි පාඩ කරගන්නේ කියලා. හොඳයි යාළුනේ අපි දැන් බලමු කොහොමද පාඩ කරගන්නේ කියලා. මම මුලින්ම ගහ පාඩ කරනවා. ගහ පාඩ කරද්දී ඔයාලා හැම වෙලේම සැලකිලිමත් වෙන්න ගහේ කඳ තියෙන රවුමට නැත්තම් පැතිදිව. ඒ වෙලාවේදී අපි පැන්සල භාවිත කරන්න ඕනෙත් රවුමට යන ආකාරයට. මම ඔයාලට පෙන්වන්න ඕගොල්ලෝ බලන්න කොහොමද මම පාඩ කරන්නේ කියලා. යාලුවනේ අපි වෙන්ද පාඩ කරනවා වගේම තමයි පැන්සලින් පාඩ ගන්න. ඔයගොල්ලෝ පේනවා ඇති ළඟ දේවල් අපි අඳුරු කරලා තිනවා සහ එළිය ඒ කියන්නේ ඈත තියෙන දේවල් එළිය කරලා තිනවා. ඉතින් මේ විදිහට තමයි අපිට පර්ස්පෙක්ටිව් නැත්තම් ළඟ දුර කියන දේ අපිට හැදෙන්නේ. ඉතින් අපි හැම වෙලේම සැලකිලිමත් වෙන්න ඕනේ ළඟ තියෙන දේවල් හොඳට අපිට පේන්න නැත්තම් උගන්න පුළුවන් බ්ලර් කරන්න. හරියට නිකන් කැමරාවකින් ෆොටෝ එකක් ගත්තා වගේ බ්ලර් කරන්න පුළුවන්. මේ හැම වෙලේම ඔයගොල්ලෝ පින්තූර බලන්න ගස්කොලන් දිහා බලන්න සත්තු නිරීක්ෂණය කරන්න එතකොට ඒක ඔයගොල්ලන්ට ගොඩක් වාසියක් වෙයි ඉස්සරහට චිත්‍ර අඳිද්දි සහ ගොඩක් ඔයගොල්ලන්ට ලස්සන නිර්මාණ කරද්දි. ඉතින් හැම වෙලේම ඔයගොල්ලෝ හොඳ අධ්‍යයනයක ඉන්න ඔයගොල්ලන්ගේ තියෙන පොඩි වත්ත වුණත් කමන්නේ ඒකට එන්නේ මොන જાති කුරුල්ලෝද මොන જાති සත්තුද කියලා ඔයගොල්ලන්ට බලන්න පුළුවන්.
ඉතින් යාළුවනේ ඔයගොල්ලන්ට පුළුවන් දැන් ඔයගොල්ලෝ පාවිච්චි කරන සාමාන්‍ය පැන්සල්ට අමතරව පැන්සල් වර්ග කිහිපයක් තියෙනවා. يعني 2B 3B 4B 6B 10B කියලා මේ විදිහට වර්ග ඒ කියන්නේ නම්බර්ස් වලට තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් ඒ කියන්නේ ඒවෙන් වෙන්නේ මේ එළිය අඳුර දැක්කීම තමයි. يعني 2B එකෙන් තියෙන්නේ මම ගත්තොත් උදාහරණයක් විදිහට මේක ඇවිල්ලා 2B එක. මේකේ අපිට වැඩිය තදර නැතුව ලා අඳුරේ අඳින්න පුළුවන්. ඒ කියන්නේ අපිට තද රේඛාවක් නැතුව ලා රේඛාවක් අඳින්න පුළුවන්. මේකයිල 6B එකක්. මේක අපිට තද රේඛාවක් අඳින්නේ. ඉතින් ඔයාලට පුළුවන් ඒ විදිහට පැන්සල් කිහිපයක් පුළුවන් නම් අරගෙන නැත්තම් තනි පැන්සලෙන් උනත් පුළුවන්. ඔයගොල්ලන්ට මේ එළිය අඳුර දැක්වීම කරන්න පුළුවන්. ඔයගොල්ලන්ට පහසු නම් ඔයගොල්ලන්ට පුළුවන් මේ විදිහට බිම තියාගෙන අඳින්න. ඊට අමතරව ඔය තියෙනවා ඊසෙල් කියලා. ඒ කියන්නේ ඔයගොල්ලන්ට පුළුවන් ස්ටෑන්ඩ් එකක් භාවිත කරලා ඔයගොල්ලන්ට ඇහි මට්ටමට පේන විදිහට තියාගෙන අඳින්න පුළුවන්. ඒක තමයි මම නම් කියන්නේ සාර්ථකම හොඳම ක්‍රමය.
ඉතින් පුංචි යාළුනේ අපි චිත්‍රය ඉවර කළා. අපිට පුළුවන් මේක තව develop කරන්න නැත්නම් තව අපිට ලස්සන කරන්න පුළුවන්. අපිට තියෙන පොඩි සීමිත කාල සීමාවක් නිසා අපි මේ විදිහට චිත්‍රය ඉවර කරනවා. ඉතින් ඕගොල්ලෝ ගෙදර ඉද්දී නිදාසේ වටපිටාවේ තියෙන දේවල් හොඳ නිරීක්ෂණය කරලා ලස්සන චිත්‍රයක් හදලා අපිට එවන්න. අපිට අපේ ඇඩ්‍රස් එක පල්ලෙහා තියෙනවා. අපිට ඕන WhatsApp කරන්න පුළුවන්, Viber කරන්න පුළුවන්, ඕන පුළුවන් අපිට Facebook කරා එවන්න. ඉතින් ලබන සතියෙත් අපි ලස්සන චිත්‍රයකින් හම්බ වෙමු. ආයුබෝවන්.